අපේ වක් ස්පිරිචුවල් කැම්ප් එකෙන් හතරවෙනි දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අක්වේ සංයුක්ත නිකායේ අන්දවග්ග පාළියේ රාජ සංයුක්තය කියන සංයුක්තයක් තියෙනවා. මේ රාජ සංයුක්තය රාජ කියලා ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නම ගෞතම බුදුහාමුදුරුවන්ව විවිධාකාරයෙන් ප්‍රශ්න කරනවා උන්වහන්සේ විසින්. ඒ ප්‍රශ්න කරන ප්‍රශ්නාවලිය විවිධ අවස්ථාවලදී සංග්‍රහිත කළ තමයි රාජ සංයුක්තය හදලා තියෙන්නේ. මේ රාජ සංයුක්තයේ පළවෙනි සූත්‍රයේ තියෙන්නේ මාර සූත්‍රය කියලා සූත්‍රයක්. ඉතින් මෙතනදී රාජ භික්ෂුව දවසක් ගෞතම බුදුහාමුදුරුවන්ව හම්බෙන්න එනවා ජේතවනාරාමයට. ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි මාර්යා මාර්යායයි කියනු ලැබේ. ස්වාමීනි කෙතෙක් කරුණකින් මාර්යායයි කියනු ලැබේද කියලා. කෙතෙක් කරුණකින් මාර්යායයි කියනු ලැබේද කියලා අහන. එතකොට ගෞතම බුදුහාමුදුරුවෝ මෙන්න මේ උත්තරයක් දෙනවා. රාතය රූපය වනාකි ඇති කල්හි මරණය හෝ වන්නේද, මැරිය යුතු හෝ වන්නේද? යමෙක් වනාහි මිය යයි රාතය, එබැවින් ඔබ රූපය මරණයයි බලව, මැරිය යුතුයයි බලව, මැරේයයි බලව, රෝගයයි බලව, ගඩයයි බලව, කුලයයි බලව, දුකයයි බලව, දුක වූයේයයි බලව, යම් කෙනෙක් ඒ රූපය මෙසේ බලද්ද ඔවුහු මනා කොට දකිත්. මේ දැන් රාග අහනවා, මොකක්ද මේ මාර්යා මාර්යා කියන්නේ, මොකක්ද මේ මාර්යා කියන්නේ, තේරුම කොමකින් මාර්යා වෙනවද කියලා. ඒතර මේ සරලව ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ රූපය මාර්යායි කියලා. එතන දැන් මේ රූපය, ඊට පස්සේ වේදනාව, සංඥා, සංස්කාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයම මාර්යා ලෙස බලන්න, වෙනස් වෙනවා ලෙස බලන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් මොකක්ද ඇයි එහෙම එකක් කියන්නේ? එහෙම කියන්නේ හේතුව තමයි, දැන් ඕගොල්ලන්ට මේ රූප පේනකොට අපේ ඥාති, අපේ හිතවතුන්, අපේ ආදරය කරන අය, අපි ආදරය කරන වස්තු, මේවා රූපනේ. මේවා රූප. මේ රූප දිහා බලනකොට අපි හිතන්නේ මේවා නිත්‍ය විදිහට මේ විදිහටම තියෙනවා කියලා. එහෙම තමයි අපිට හිතෙන්නේ. අපි ඒකම වෙනස් වෙනවා කියන එක දකින්නේ නැහැ. ඒ නිසානේ අපි ප්‍රිය කෙනෙක් මෙන් වෙනකොට ශෝක කරන්නේ. ප්‍රිය කෙනෙක් මිය යනකොට ශෝක කරන්නේ. ප්‍රිය වස්තුවක් අහිමි වෙනකොට ශෝක කරන්නේ. ඒකට හේතුව මොකක්ද? අපි මේ රූපය අපි ගන්නවා නිත්‍ය සංඥා. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක හැමදාම ඉෂ්ටව මේ විදිහටම පවතිනවා කියන අදහසක්. අපි එළියෙන් තාක්ෂිකව එළියෙන් අපිට යම් කිසි දැනුමකින් අපි කියන ඕ මේවා වෙනස් වෙනවා තමයි කියලා. නමුත් අපේ අභ්‍යන්තරේ එක පිළිගන්න සූදානම් නැහැ. ගෞතම බුදුහාමුදුරුව මේ නිසා රාදට අවවාද කරනවා. රාද, ඒ නිසා ඔබ රූපය මරණයයි බලව, මායයයි බලව. එසේ අපි නිත්‍යව ගත්තොත් අපි අහුවෙනවා මායයට. අපි අහුවෙනවා මායයට. ඒක මැරිය යුතුයයි බලව, ඒක වෙනස් වෙනවා මැරේයයි බලව, ඒක රෝගයක්. මෙහෙම නිත්‍යයි කියලා හිතන් ඉන්න එක ඇත්තටම රෝගයක්. ඒක මානසික රෝගයක්. ඒකනේ බුදුහාමුදුරුගේ අපි හැමෝටම පිස්සු කියලා. වෙනස් වෙන රූපය අපි හිතන් ඉන්නවා වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක රෝගයක්. ඒක රෝගයක් බව දැනගන්න. ඒක ඔබේ චින්තන ක්‍රමය රෝගයක්. ගඩයක් කියන්නේ අර අපිට ගෙඩියක් වගේ. කුලයක්. එනිච්ච කටුවක් වගේ. ඒ විදිහට මේ රූපය හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ නිසා ඔයාව හිතන් ඉන්න එක නෙමෙයි, ඒකේ අනිත්‍ය ස්වභාවය යමෙක් මෙනෙහි කරන්න ඕනේ කියලා ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊට පස්සේ කියන රාගය වේදනාවක් වේවයි. දැන් මේ රූපය එක්කනේ අපිට වේදනාව හටගන්නේ. එළියේ අපි කැමති කෙනෙක්ගේ රූපයක් අපි දකිනකොට අපිට හරි සැප වේදනාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි අකමැති කෙනෙක්ගේ රූපයක් අපි දකිනකොට අපිට දුක වේදනාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි ආස කරන වස්තුවක් ඒ විදිහට ලස්සනට දීප්තිමත්ව තියෙනකොට, අප සතුව පවතිනකොට, අප සන්තකයේ පවතිනකොට අපිට සැප වේදනාවක් ඇති වෙනවා. ඒක හොරෙක් කරන් කියලා අපි දකිනකොට, ලාච්චු වල බලනකොට රත්තරන් ටික නැහැ, ලාච්චු වල බලනකොට චෙක් එක නැහැ, සල්ලි ටික නැහැ. එතකොට මොකද හිතෙන්නේ? අපිට ඒක දුකක් කියලා හිතෙනවා. අර රූපය නිසා ඇති වෙන වේදනාව දුක, සතුට, අදුක්කම සුඛ, දුක්ඛ, උපේක්ෂා. මේ වේදනා තුනම අපිට හිතෙන්නේ මොකද්ද? අපිට හිතෙන්නේ මේවා හැමදාම මේ විදිහටම තියෙනවා. විස්තරයි
සැප වේදනාවක් තිබුණොත් ඒ සැප හැමදාම ඉස්සිරයි කියලා. ඒකනේ භාවනාවෙන් උනත් ඔයගොල්ලෝ කැමති වෙන්නේ සැප වේදනාවක් හොයන්න. ඒක අස්තිරයි කියලා ගන්න මිනිහෙක් කවදාවත් භාවනාව තුලින්වත් සැපයක් හොයන්නේ නැහැ. තියෙන එක භුක්ති විඳිනවා මිසක් හොයන්නේ නැහැ. බෑ විපස්සනාව තුලින්වත් සැපයක් හොයන්නේ නැහැ. ඒනොට එහෙම නෙමෙයිනේ. දැන් නිවන ගැන විස්තර කරනකොටම තියෙන්නේ ඒතං සංතං ඒතත් පටිතං යදිදං සබ්බ සංඛාර ඒයමයි ශාන්ත ඒයමයි ප්‍රණීත ඒ සියලු සංස්කාරයෝ අතර සංසිඳිලා තියෙන්නේ. අපිට දැනෙන්නේ මොකද්ද? පාර සැපක් කියලානේ නිවන. නමුත් නිවනේ ඇත්ත කතාව කිව්වොත් එහෙම කවුරුත් නිවන් දකින්න යන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. නිවනේ ඇත්ත කතාව කිව්වොත් නිවන් දකින්න යන්නේ නැහැ. ඒ නිසා කියනවා මොකද ඒක හරිම ශාන්තයි ඒක හරිම ප්‍රණීතයි ඒකේ සියලුම සංස්කාර සංසිඳියා තියෙන්නේ. එහෙම කියපුවොත් මම මොකද දීන්නේ? අපේ ස්වභාවයෙන්ම තියෙනවා නিত্য සංඥාවක් සැපට කැමැත්තක්. අපි හිතනවා ලැබෙන සැප නিত্যව පවතිනවායි කියලා. ඒ නිසා ඩක්වල එක හොයන් යන්නේ. ඩක්ගාල හොයන් යන්න සංගමන. පැහැදිලිද? ඒතර ගෞතම බුදුහාමුදුරුවෝ කියන මේ වේදනාවත් රාද ඔයා දකින්නේ එහෙම නෙමෙයි. මේක මායයක්. මේක මැරෙනවා. මේක වෙනස් වෙනවා. මේක ලෙඩක්. මේක පිළිකාවක්. මේක තුවාලයක්. මේක වණයක්. ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා. ඊට පස්සේ සංඥා. දැන් මේ අපි රූපයක් දැක්කා. ඒ රූපය නිසා අපිට එක්ක සැප, එහෙම නැත්නම් දුක වේදනාව, එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් ඇති වුණා. ඒත් එක්කම අපිට සංඥාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි මේ රූපය හඳුනා ගන්නවා. අපි ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ ආදරවන්තයා, මේ ඉන්නේ මගේ ආදරවන්තිය, මේ මගේ සල්ලි, මේ මගේ ඉඩම, මේ මගේ ගේ, මේ මගේ ඩිග්‍රිය. අපි හඳුනා ගන්නවා. ඒ සංඥාවත් අපි හිතන්නේ මොකද්ද? මේක නිත්‍යයි, මේ මගේ අම්මම තමයි, මේ මගේ ඉඩමම තමයි. හඳුනා ගැනීම අපි හිතනවා මේක ස්ථිරයි කියන්නේ. අපිට ඒක පිළිබඳව එකක් වෙනස් වෙනවායි කියන එකත් අස්ථිරයි කියන්නේ. හඳුනා ගැනීම ස්ථිර නැහැ. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් අපි හුඟක් ආදරය කරන කෙනෙක්. එහෙම නැත්නම් අපි හුඟක් විශ්වාස කරන කෙනෙක්. අපි දකිනවා එයාගේ අවිශ්වසනීය හැසිරීම. අපි ස්ථිරව දන්නේ නැහැ. නමුත් අපි දකිනවා අවිශ්වසනීය හැසිරීම. අපි එක හඳුනා ගන්නවා අමුමට වංචා කළා. නිගමණයෙන් යන තරම් දත්තක් අපතුල නැහැ. නමුත් අපි ටග්ගා නිගමණයට බහින්. දැන් ඔයගොල්ලෝ දකින්නවානේ ඒකනේ ඔය YouTube වල ක්ලික් බේට් කියලා හදන්නේ. දැන් ඔය මගේ මේ ළඟදී වීඩියෝ එකක් අර මේ ගොඩක් කට්ටිය බලලා තිබුණානේ අර travel gears කියලා ළමෙක් හදපු. ඒ මොකද ඒක ගොඩක් ගැලුවේ. ඒකේ තියෙනවා මෝල් කෙල්ලන්ට ඇතුල් වීම තහනම් කියලා ටයිටල් එක. මෝල් කෙල්ලන්ට ඇතුල් වීම තහනම් කියපම මිනිස්සු ගොඩක් නිගමණය කරන්නේ මොකද්ද? අනුහරයක් ඇතුලේ තියෙනවා. මිනිස්සු එහෙම තමයි සංඥාව ඒ විදිහට ඩක්කන නිගමණය කරගන්න. අපි හඳුනාගත් එක එහෙමයි කියලා. සමහර අය වීඩියෝ එක බලන්නෙත් නැතුව යටින් කමෙන්ට් කරනවා මේ හාමුදුරන්ට මෝල් කියලා. නැත්තම් මුත් දෙන්නටම මෝල් කියලා. මේවත් බුදු බණද කියලා. සමහර අය හොඳයි කියලා. දෙපැත්තටම නිගමණය. නමුත් එතන යථාර්ථය නෙමෙයි තියෙන්නේ. මොනේ යථාර්ථය නෙමෙයි තියෙන්නේ. ඕක මිනිස්සු දන්නවා. ඕක මාකටිං කරන අය දන්නවා. ඒ නිසා ක්ලික් බේට්ස් හැමතැනම දානවා. හැමතැනම ක්ලික් බේට්ස් දානවා. ඒ වගේ අපි මේ සංඥාවේ හඳුනා ගැනීමත් මැරෙනවා. ඒක ඉස්සිර නැහැ, දිගට පවතින එකක් නෙමෙයි. අපි නිගමණය කරන එක හරිම නැහැ. ඒකත් වණයක්, ඒකත් පිළිකාවක්. එහෙම නිගමණය කරන එකත් ලෙඩක් කියලා බලන්න. ඊට පස්සේ සංස්කාරත් වේවි. අර රූපේ ආරම්භ කොටගෙන පහළ වෙච්ච සංස්කාර. සංස්කාර කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ දැන් චෛතසික ධර්ම 52ක් තියෙනවනේ. ඒකෙන් වේදනාවයි සංඥාවයි කියන්නේ චෛතසික. ඒතර වේදනාවයි සංඥාවයි කියන චෛතසික සික දෙක 52 න් අඩු කරපුවාම ඉතිරි කීයද? 50. ඉතිරි 50ටම තමයි සංස්කාර කියන්නේ. ඒ කියන්නේ ඉතිරි හැඟීම් තියෙන්නේ, ඉතිරි සිතුවිලි තියෙන්නේ, ඉතිරි චෛතසික තියෙන්නේ. ඒ 50ම. ඒ 50ම ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා දැන් අර අරමුණත් එක්කනේ මක්කම 15 උනේ, අර රූපයත් එක්කනේ එහෙ 15 උනේ. ඒවත් අර වගේ තමයි. අපි හිතනවා මේවා නිත්‍යව පවතිනවා. අපිට රාගික හැඟීමක් ආපුවම අපි හිතන්නේ මේක සදාකාලිකව මට මේ රාගය පවතිවි. අපි ආදරය කරන හැටි අපිට අර මොකද හිමි නැති බෙමකට අපි ටිකි විඳ හඬන්නේ ඉතින්නේ. අපි අපි අපිට ලං කරගන්න බෑ. අපි හිතින් දුක් විඳවිද එයාගෙන කල්පනා කර කර ඉන්නවා. අපි ඒ ගැන ලොකුවට සංකාවට පත්වන හේතුව මොකද? අපි හිතනවා මේ ඒ පුද්ගල රූපය දැකලා අපිට ඇති වෙච්ච රාගය. ඒක සංස්කාරයක්. හරි? ඒක වේදනාවක්වත් සංඥාවක්වත් නෙමෙයි. ඉතිරි 50 එකක්.
හරි අපි හිතනවා මේක හැමදාම මේ විදිහටම තියෙන්නේ මේක හැමදාම මාව පීඩාවට පත් කරන එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට අපේ ජීවිතයේ සමහර අවස්ථාවලදී විතරම අපේ සිත විසිරිලා අපිට පාඩමක් කරගන්න විදිහක් නැහැ අපිට අපේ ව්‍යාපාරයක් කරගෙන යන්න විදිහක් නැහැ අපිට එක එක අරමුණක හිත තියාගන්න බෑ හැමතිස්සෙම හිත විසිරෙනවා ගාරමුණක හිත තියාගෙන අපිට යමකට ફોકસ කරලා වැඩ කරන්න බෑ හරි ඒ හිතේ තියෙන විසිරිණු භාවයට ඒක මොකක්ද ඒක සංස්කාරයක් ඒකට තමයි උද්දච්ච කියන්නේ ඊළඟට චෛතසිකත් එහෙම විසිරෙනවා ඒකට තමයි කුක්කුච්ච කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා ගන්න හරියට ඒ හිතේ ස්වභාවයක් ඒ චෛතසික ධර්මයක් ඒ කියන්නේ අර ඉතිරි 50න් එකක් සංස්කාරයක් හැබැයි ඒක ආපුවම අපි දුක දිතා හැමෝම ඇවිල්ලා ඉන්නේ පොඩි දෙනෙක් මෙතන මම දකිනවා මේ අපටහන් වර්තාවල ලියන අනේ මගේ හිත සෙන්නේ මගේ හිත නැතිස්සම විසිරිලා මගේ හිත ඒ මොකද එයා ඒක දැකලා නැහැ එයා ඒක නිත්‍ය වරක් මගේ හිත සදා කාලිනම මෙහෙමයි එහෙම තමයි අපිට හිතෙන්නේ අපිට හිතෙන්නේ එහෙම අර රූපය අපි නිත්‍යව දැක්කා වගේ වේදනාව නිත්‍යව දැක්කා වගේ සංඥාව සදාතනිකයි කියලා දැක්කා වගේ මේ ඉතිරි සංස්කාර ටිකත් අපි දිනු මේ කියන මානසික ස්වභාවය මගේ හැමදාම තියෙන්නේ හැමදාම තියෙයි කියලා හිතනවා එතකොට අපි මායයට අහු වෙනවා එතකොට බුදුහාමුදුර දකින්න කියනවා ඒක මායය කියලා දකින්න ඔය සංස්කාර මායයට හරි ඒවා මැරෙන බව දකින්න ඒක ලෙඩක් බව දකින්න ඔය විදිහට දකින්න එක ලෙඩක් බව දකින්න ඔක පිළිකාවක් බව දකින්න ඒ සංස්කාර සියල්ල මේ විදිහට දකින්න එතකොට එහෙම දැක්කම මොකද වෙන්නේ? ගෞතම බුදුහාමුදුරු කියන සංස්කාර ඒ විදිහට දැක්කම ඒ සංස්කාරයන් මෙසේ බලද්ද ඔවුහු මනාකොට දකිත්. කියන්නේ ඇත්ත ඇතිසැටිය කියන්නේ දකින්න මනාකොට දකින්නවා කියන්නේ ඒක. මෙච්චර කල් ඇත්ත ඇතිසැටිය නෙමෙයි දකින්නේ. බොරු මුලාවක නිත්‍ය සංඥාවක් ඉන්නේ. දැන් මේ අනිත්‍ය බව දකින්න ඇත්ත ඇතිසැටිය දකින්න. ඒ විතරක් නෙමෙයි රාගය විඥාණය අවසානයේ පංච උපාදානස්කන්ධේ අවසානයේ විඥානේ විඥානේ කියන්නේ මොකක්ද දැන් සිත තියෙනවා සිතුවිලි තියෙනවා සිත තමයි විඥාන විඥානේ කියන්නේ මේ අපේ මනස හදනවනේ මනෝලෝකයක් දැන් රූපය දැක්කා ඒකත් එක්ක වේදනා සංඥා ඔක්කොම පහළ මේ ඔක්කොම එකපාර සිද්ධ වෙන්නේ මේ රූපය දැකලා වේදනාව ඇතිලා වේදනාවට පස්සේ සංඥාව ඇතිලා එහෙම එකන්නේ මේ ඔක්කොම එකපාර සිද්ධ වෙන්නේ අපි අපි ගත්ත ඉෂ්ඨකාන්ත රූපයත් එක්ක අපි මනෝලෝකයක් හදනවානේ අපි මනෝරාජ්‍යයක් හදනවා සමහරලාට ලස්සන රූපයක් දැක්කම අන්තිමට ඇඳටත් ගිහිල්ලා ඉවරලා තමයි නතර වෙන්නේ එහෙම නැත්නම් වෛරීසිත විල්ලක් ආපුවම කතුරෙක් දැක්කම ඌව මරලා හිරේ ගිහිල්ලා තමයි නතරනේ හිතේ. හරි? ඒක තමයි විඥානයේ ස්වභාවය. විඥානේ යා මවනවා මනෝ ලෝකේ මනෝ ගහනවා. ගහ 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 ඉන්නේ. ඒක තමයි යා කරන්නේ. හරි? හැබැයි එහෙම ගහනකොට මිනිස්සු හිතන්නේ මොකද්ද? මේක නිත්‍යයි. මේක මේ විදිහට තමයි හැමදාම පවතින්නේ. හරි? ජීවිතේට අනිත්‍ය බව එකේ පේන්නේ. ඒකට ගෞතම බුදුහාමුදුරුවෝ විඥානය. පංච උපාදස්සමනස්කන්ධය අවසානයේක විඥානය මායයයි. ඔය විදිහට දැක්කොත් ඔබ මායයට අහු වෙනවා. එහෙම නැත්නම් ඔබ මැරෙන බව දැක්කම, ඔබ gaduwak බව දැක්කම, පිළිකාවක් බව දැක්කම, ඔබ ලෙඩක් බව දැක්කම, අන්න ඔයා මනාකොට දන්නේ. අන්න දැන් ඔයා ඇත්ත දන්නේ. ඔහොම කියලා රාගය විස්තර කරනවා. ඊට පස්සේ මේ රාගය එයා පපපන්නේ. හරි? රාගතම මෙහෙම. ස්වාමිනී මනාකොට දැක්ම කුමක් වෙනස? ඇයි අපි මේ ඇත්ත ඇත්ත සැටි දකින්න ඕනේ? ඊළඟට රාග අච්චර විශ්ලේෂණයට පස්සේ උඩට කියනවා රාග අපි මනාකොට දකින්න ඕනේ කලකිරීම මිනිස් අපි මේව මනා ඇත්ත ඇතිසැටි දැක්කේ නැත්නම් අපිට කලකිරීමක් එන්නේ නැහැ අපිට ආදීනවය ප්‍රකට වෙන්නේ නැහැ අපි හිතන මේ උපමාස්වාදයක් කියන්නේ හරි අපිට අපේ පවුල ලස්සට රත්තරන් විදිහට යනකොට හරිද අම්මත්සුවේ තාත්තත්සුවේ දරුවොත්සුවේ හරි දේපලක් හොඳට සුවේක් පවතිනවා බිස්නස් එකක් හොඳට රන් වෙනවා ආස්වාදයේ විතරක් වෙනකොට අපි ඒකේ අනික් පැත්ත දැක්කේ නැත්තම් ඒක මාරස් ස්වභාවය අපි දැක්කේ නැත්තම් මේවා වෙනස් වෙන සුළු බව අපි දැක නැතිපු නැත්තම් අපිට මොකද අපේ ජීවිතේට කලකිරෙන්නේ නැන්නේ දැන් මේ ගොඩාක් ඇයි මෙතන මේ කන්දුරට ඇවිල්ලා මේ බනහක් එහෙම හිතන් හිටපු ඒවා වෙනස් වෙන බව දැක්කේ නැසෙ එහෙම නැත්තම් එන්නේ නැහැ. ආදීනවේ ප්‍රකට වුණ නැත්තම් බණහ නිස්සරණයක් වගේ මිනිස්සු වෙන්නේ නැහැ. එතකොට රාදට කියනවා රාද වකපණ්ඩිත රාද මනාකොට දැක්කෝ මේක ඇත්ත ඇත්තටම මේ අනිත්‍ය ස්වභාවය අපි දකින්න ඕනේ කලකිරෙන්නේ නැහැ. ආදීනවේ දකින්න. හරිද කලකිරෙන්නේ කියන එක අදහස් වෙන්නේ ආදීනවේ දකින්න. එහෙම නැත්තම් අපි තුන මේ මුළු ජීවිතේම ආස්වාදයක් කියන්නේ. පාටියක් කියලා හිතන් ඉන්න ජීවිතේ.
ඇත්ත දැක්කේ නැත්තම්. එතකොට රාග අහනවා අපි කලකිරෙන්නේ උනේ ස්වාමීනි කලකිරීම කිනම් අර්ථයක් පිණිස පවතී? තේරෙන්නේ කොයි වගේ කැරක්ටර් එකක්ද කියලා මේ රාග. හරිද? තවද මොකද අන්තිම උත්තරයක් දෙන්නේ? රාග කලකිරීම අවශ්‍ය වෙන්නේ විරාගය පිණිස. ඒ කියන්නේ අරහත් මාර්ගය පිණිස. මේ රහත් වෙන්න මාර්ගයක් තියෙනවනේ. ඒ මාර්ගය පිණිස තමයි අපි ආධිනවේ දකින්න ඕනේ. ආධිනවේ දැක්කේ නැත්නම් විරාගය සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ රාග හොනවා. විරාගය මොකටද? අරහත් මාර්ගය මොකටද? එතකොට ගෞතම බුදුහාමුදුරු කියන රාග විරාගය අවශ්‍ය වෙන්නේ නිතීම පිණිස. අපි මේ අරහත් මාර්ගයේ වැඩුවේ නැත්නම් අපි මිදෙන්නේ නැහැ. අපි මේ හිතෙන් මිදෙන්නේ නැහැ. මේ අරහත් මාර්ගයේ වැඩුවේ නැත්නම්. එතකොට රාග අහනවා ස්වාමීනි මිදෙන්න ඕනේ මොකටද? මිදෙන්න ඕනේ මොකටද? අවතන් බුදුහාමුදුරු යකෝ මිදෙන්න ඕනේ නිවන් දැකින්න නිවන පිණිස. මිදුණම තමයි අපි නිවනටපත් වෙන්නේ. එහෙනම් රාග ඉක්කොත් මොකක්ද යහුව කියලා හිතන්නේ? අන්න ඒක තමයි අහන්නේ. ප්‍රශ්න සීමාව ඉක්ම වූයේ ප්‍රශ්නයාගේ කෙලවරක් ගැනීමට නොහැකි. ඔබට ප්‍රශ්න කෙලවරක් නැහැ. රාද මේ මාර්ග බ්‍රහ්මචර්යාව නිවන ඇතුළත් කොට නිවන පිහිට කොට නිවන අවසන් කොට ඇත්තේය. රාද දැන් ඔබේ සීමාව ඉක්මවා කියලා ප්‍රශ්න අහනවා. අහනවා දැන් නිවනක් කොකටද කියන්නේ? ඇයි මේ ගෞතම බුදුහාමුදුරු කියන්නේ ඔය සීමාව ඉක්මවා කියන්නේ? මෙතන මේ ගෞතම බුදුහාමුදුරු අප්සෙට් කියලා කියන එක නෙමෙයි. ඇයි මේ කියන්නේ මේ දැන් ඔය සීමාව ඉක්මවා ගියා කියලා? ඇයි දැන් මුලින් කිව්වා ඇයි මොකටද පළවෙනිම මොකද්ද කිව්වේ? ඇයි අපි ඇත්ත ඇත්ත හැටි දකින්න ඕනේ කිව්වේ? එතකොට කිව්වා කලකිරීම පිණිස. ඇයි ඊපස්සේ ඇයි කලකිරෙන්න ඕනේ කිව්වේ? කලකිරෙන්නේ විරාගය පිණිස. මොකද අරහත් මාර්ගය වඩන්නේ නැත්නම් පිණිස. ඇයි විරාගය මොකටද? අරහත් මාර්ගය වඩන්නේ මොකද? මිදෙන්න, හිතෙන් මිදෙන්න පිණිස. ඇයි හිතෙන් මිදෙන්නේ? නිවන පිණිස. ඊට පස්සේ අහනවා ඇයි නිවන කියන්නේ? දුහාඳුර ඒකට කියලා නැහැ. ඔබ දැන් ප්‍රශ්නේ සීමාව ඉක්මවා ගියා. මම අහන්නේ ඇයි එහෙම කිව්වේ? මෙන්න මෙතන තියෙනවා පටිසෝතගාමි චින්තනය. දැන් නිවන මොකටද කියන එකට උත්තරයක් දුන්නොත්. හරිද? දැන් බලන්න. අපි කලකිරෙන්න ඕනේ ඇයි? කලකිරෙන්නේ මේ මුලින්ම ගිය මොකද්ද? අර්ථය, ජීවිතයේ අර්ථය දකින්න ඕනේ. උදාහරණ කිව්වා කලකිරීම පිණිස. කියන්නේ කලකිරීම පිණිස කියන ටාගට් එක ගන්නයි අර්ථය දකින්නේ. ටාගට් එක ඇචීව් කරන්නයි අර්ථය දකින්නේ. ඊට පස්සේ කලකිරෙන්න ඕනේ අරහත් මාර්ගයේ වැටීම පිණිස. අරහත් මාර්ගයේ වඩිනවා කියන ටාගට් එකට යන්නයි ඉස්සරණේ කියන ටාගට් එකට යන්නයි ආධිරවේ දකින්නෝ. ටාගට් එකට යන්නයි දකින්න. ඊට පස්සේ අරහත් මාර්ගයේ වැඩන්න ඕනේ මොකද්ද? මිදෙන්න. හිතෙන් මිදෙන්න. හිතෙන් මිදෙන්න කියන ටාගට් එක. හිතෙන් මිදෙන්න කියන ටාගට් එකට යන්නයි අරහත් මාර්ගයේ වැඩන්න ඕනේ. ඊට පස්සේ හිතෙන් මිදෙන්නේ නිවන කියන ටාගට් එකට යන්නයි මොකද මොකද කරන්නේ? පිටෙන් මිදෙන්න ඕනේ. ටාගට් එකට යන්නයි කරන්නේ. දැන් ඊට පස්සේ අහනවා ඇයි නිවන් යන්නේ ඇයි? ඒකට ටාගට් එකක් වැඩෙවොත් නිවන් දකින්න වෙන්නේ නැහැ. නිවන් දකින්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔය වචනයක් තියෙනවා මේ භව නිත්‍ති කීනා කියලා. භව නෙත්ති කීනා කියන්නේ නෙත්ති කියන්නේ ටාගට් රහන ටාගට් එකක් කියන්නේ ගෝල් එකක් නේ. භව නෙත්ති භවය කියන්නේ ටාගට් එකක් නිසා ඉන්ද්‍රියට යන එක. හරිද? දැන් ජීවිතයේ ආස්වාදයේ විඳ විඳින්න මිනිහා ඉන්නේ ආස්වාද භවයේනේ. ඒකේ යථාර්ථය දකින්න කෙනා යයිනේ යථාර්ථය දකින්න භවයේ.
ඒ යථාර්ථය දැකලා කලකිරෙන කෙනා එයා ඉන්නේ කලකිරෙන භවයේ. ඊට පස්සේ කලකිරිලා අරහත් මාර්ගයේ වඩන කෙනා එයා ඉන්නේ අරහත් මාර්ගයේ වඩන භවයේ. භවයෙන් කීන වෙලා නැහැ. භවයේ ශීන කළා නැහැ. කලයුත්ත අවසන් කළා නැහැ. ශීනා ජාති කියන එක කරලා නැහැ. එයා ඉන්නේ ජාතියක ඉන්නේ. අරහත් මාර්ගයේ කියන ජාතිය උපදලවල මාර්ගයේ වඩන භවයේ ඉන්නේ. අරහත් මාර්ගයේ වඩන කෙනා වඩපු කෙනා මිදෙනවා මිදෙන්න ඕන. එයා ඉන්නේ මිදෙන භවයේ. මිදෙන මිදෙන්නේ නිවන සඳහා. එයා ඉන්නේ නිවන භවයේ. එතනින් එහාට භවයක් එතනින් එහාට ටාගට් එකක් තිබ්බොත් භවයක් ඇති වෙනවා. එතනින් එහාට ටාගට් එකක් තිබ්බොත් භවයක් ඇති වෙනවා. එතකොට මාර ප්‍රශ්නේ. තේරෙනවද මේ සූත්‍රය? ඒ සූත්‍රයේ එක තමයි ගෞතම බුදුහාමුදුරුවෝ අන්තිමට කියන්නේ ඔබ ප්‍රශ්න අහන සීමාව ඉක්මවා කියලා. හැබැයි දැන් මාර වැඩේ ටාගට් එකක් තියන්නත් බෑ. මේ නිවන මොකටද කියන එක අපිට ඇතුලේ තියෙනවා නිකක්. එහෙනම් කොහොමද නිවන් දකින්නේ? ටාගට් එකක් නැතුව අපි කොහොමද මේ නිවන කියන එක සාක්ෂාත් කරන්නේ? ඒ ටික කරගෙන කරගෙන යනවා. දැන් අපි ඉන්නේ අන්තිම ස්ටේජ් එකේ. කොහොමද අපි මේක කරන්නේ? ඒක මම මගේ පළවෙනි ස්පිරිචුවල් කැම්ප් වැඩසටහනේ ලග්ගල් එකේ මම දේශනාවක කියනවා. අපි අපේ නිවන හොයාගෙන ගියොත් අපිට කවදාවත් නිවන සාක්ෂාත් කරගන්න බැහැ. අපි කරන්න ඕනේ අනිත් කෙනෙක්ගේ නිවන සඳහා කටයුතු කරමි. ඔබේ අසල්වැසියාගේ නිවන සඳහා කටයුතු කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි නිවනට පත් වෙනවා. ඒක තමයි යේසුස් වහන්සේ බයිබලයේ කිව්වේ අසල්වැසියාට ප්‍රේම කරන්න. අපි අපේ හිතේ සැනසීම හොයාගෙන ගියාට අපිට අපේ හිතේ සැනසීම හම්බ වෙන්නේ නැහැ. අපේ හිත හරි කැළඹිලා. ඒ කැළඹිල්ල නවත්ත ගන්න අපි එක් ක්‍රමයක් හොයන් ගියාට අපිට කවදාවත් ඒ කැළඹිල්ල නවත්තන්න බෑ. හැබැයි අපි තව කැළඹිලා ඉන්න සුවාසු දහසක් දෙනෙක්ගේ හිත නිශ්චල කරන්න උදව් කරොත්, ඒ කැළඹීමෙන් මිදෙන්න උදව් කරොත් අපි නිවනට පත් වෙනවා. ඒ දේශනාවේ මම උදාහරණයක් කියනවා මගේ ජීවන අත්දැකීම. දැන් මම ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ පොරටෝක් ගැත මට පොඩ ලකුණු තිබුණා. හරිද? ලකුණු තිබුණා. ඒකට හේතුවක් තිබුණා. ඒකට හේතුව තමයි මම හැම තිස්සෙම මගේ යාළුවන්ට උගන්වනවා. කැම්පස් එකෙත් එහෙමයි. ඉස්කෝලෙත් එහෙමයි. මංගාවට ඒ නිසාම ගොඩාක් දෙනෙක් මංගාවට ප්‍රශ්න අරගෙන තේරෙන්නේ නැති පාඩමක් ගාව අහන් එනවා. ඇයි ඒ? ඒගොල්ලෝ හැමෝම අදෝගල්ලෝ කියන කතාවම කියනවා. මම තේරෙන්න උගන්වනවා. මම යමක් පැහැදිලි කරනවා එයාට තේරෙන්න කියලා. මම ඒක කරන්නේ අනුකම්පාවෙන් තමයි. ඒ ස්කෝලෙත් එහෙම කාලෙත් එහෙම. උරුවරු ගන්නට සමහර ඒවා තේරෙන්නේ නැතුව ඒ ළමෙක් ආපුවම පන්තියේ ඉන්න බෝඩම ළමයා ආවත් මම එයාට තේරෙන මට්ටමින් මට පුළුවන් උපරිමෙන් උගන්වන්න. එතකොට අපේ පන්තියේ හිටිය තව කියන්නේ අයිලන්ඩ් ෆස්ට් ටුර්නමන්ට්ස් හරිද? ඒ ළමයා හරි හොඳ කෙනෙක්. නමුත් එයාට දක්ෂතාවයක් නැහැ අර තේරෙන උගන්නන්න. එයාත් උගන්නන්න කැමති. එයා ගාවට ළමයි කිලා ගානක් අහගෙන ගියාම උගේ ඔළුව අර මේ සමනල් ගැටේ වැකිලෙන්නේ. එයා එයාට ඒක ශක්්‍යතාවය නෑ. සමනල් ගැටේ වැටිලෙනවා. මං අරයාගෙන් ඇහුවා. මට තේරුන්නේ නෑ. මට පොඩ්ඩක් තේරුම් ගන්න තියෙනවා. හරි? එතකොට මම මොකද කරන්නේ? ස්ටෙප් බයි ස්ටෙප් ස්ටෙප් බයි ස්ටෙප් ස්ටෙප් බයි ස්ටෙප් එයාට කියලා දෙනවා. අරයාට ඒක තේරුම් කරන්න බැරි හේතුව තමයි මේ මීටරේ ඕනටත් වඩා වැඩි. එතන යා ස්ටෙප් ගාන අතෑරලා එයා හිතනවා එයාට අර ඔළුවෙන් හදා ගන්න පුළුවන් ස්ටෙප් ටික ඔක්කොම අර ළඟට තේරෙනවා. මේ ස්ටෙප් ගාන අතෑරලා තමයි එයා ගානකට බහින්නේ. අර එයාට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. මම කොහොම හරි මගේ ගොම් කමට හරි මගේ හොඳ කමට හරි අර පොඩි එකේ ඉඳන් උගන්න ගෙනියන. එතකොට අර ළඟට තේරෙන්නේ. මෙහෙම කරලා අන්තිමට ප්‍රතිපදමට සිද්ධ වුණා. දැන් මම කරේ අනිත් දැන් උගන්නපෙකින් උතර කෙනෙක් දෙන්න පුළුවන් මම මගේ දැනුම අරයට ගියා ඒ ළමයා මට වඩා ලකුණු ගන්නේ කියලා ඒක අවදාවක් උනේ නෑ මගේ දැනුම ඊට වඩා පොලිෂි
ඒ විෂය පිළිබඳ මගේ අවබෝධය ඊට වඩා වැඩි වුණා. එනිසා කවදාවත් තමන් දන්න දෙයක් තමන්ගේ දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න පසුබට වෙන්න එපා. කවදාවත් එයා ඔයාට වඩා ස්ලෝ කරන්නේ නැහැ. බය වෙන්නත් එපා. හරිද? අනිවාර්යයෙන්ම ඔයාගේ දැනුම ඊට වඩා ඉහළටපත් වෙනවා. ඔයාගේ අවබෝධය ඊට වඩා ඉහළටපත් වෙනවා. ඒකම තමයි නිවන් දකින්න ක්‍රමය. ඔයා නිවන් දකින්න යන්න එපා. තව කෙනෙක් නිවන් දකින්න යන්න උදව් කරන්න. එයාට ආත්ම ශක්තියෙන් උදව් කරන්න. එයාට භෞතිකව උදව් කරන්න. එයාට මාර්ගයෙන් උදව් කරන්න. එයාට කල්යාණ මිත්‍රයෝ මුණගස්සන්න. තේරෙනවද? එතකොට ඔයාගේ නිවන පැත්තක දාලා ඒක කරන් නිවන් දකින්න. ඔබ මතකද ඔබගේ ලග්ගල දේශයම මම ඔබ කියන මම කියන ඕක තමයි මාර්ගය කියන කියන්න බෑ කියලා මම ඔබ කියන්නේ. ඈ මේක හරි අමුතු එකක්. ඕකට තමයි පටිසෝතගාමි මාර්ගය කියන්නේ. අපිට එහෙම දෙන්නේ හිතෙන්නේ අනුසෝතගාමි චින්තනයේ හිතෙන්නේ මම මෙත්‍රියක් පියාගෙන මම ටාගට් එකක් පියාගෙන ගියොත් තමයි මට නිවන් දකින්න පුළුවන්. එහෙම තමයි අනුසෝතගාමි මනසට හිතෙන්නේ. හැබැයි පටිසෝතගාමි මාර්ගය තියෙන්නේ ඒකේ සම්පූර්ණේම අනික. අන්න එහෙමයි ටාගට් එකක් තියාගන්න තුව නිවනට යන්නේ. පැහැදිලිද? ඕක විශ්වීය රහසක්. හැබැයි අතුටුවයි ප්‍රත්‍යක්ෂ. පැහැදිලිද? අන්න එහෙමයි නිවන් දකින්නේ. අපේ නිවන පැත්තක තියලා අනිත් ගෑගේ නිවන වැඩිව කටයුතු කරනවා. ඕක තියෙනවා මේ සෙන් මුනිවරයෙක් බෝධිසත්වයෙක් මහායාන බෝධිසත්වයෙක් කියන කතාවක් තියෙනවා. මේ ලෝකේ අවසාන තුත්තිරි ගහට බුදු වුණාට පස්සේ තමයි මම බුදු වෙන්නේ. අවසාන තුත්තිරි ගහට බුදු වෙන්න මම උපකාර කරලා එයාත් බුදු වුණාට පස්සේ තමයි මම බුදු වෙන්නේ. කවුද මුලින්ම බුදු වෙන්නේ? ඒ බෝධිසත්වය තමයි මුලින් පිච්චු. එහෙමයි මේ මාර්ගය වැටිලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් ඕගොල්ලෝ මේ කවුරු හරි කියනවා නම් මම මේ හිත හදන්න try කරනවා හැදෙන්නේ නැහැ කියලා ඒක අරුමයක් නෙමෙයි. ඒක අරුමයක් නෙමෙයි. ඒ හදන විදිය වැරදි. ඇත්තද? ඒ හදන විදිය වැරදි. ඒ ඔකල හදන්න උත්සාහ කරන විදිය වැරදි. එහෙනම් ඒ නිසා කවුරු හරි කෙනෙක් මානසිකව පීඩාවට පත් වෙලා ඉන්නවා නම් මේ වෙලාවේ ඔතන මතක තියාගන්න. ඔයා කල්පනා කරන්න ඔයා වගේම මානසිකව පීඩාවට පත් වෙලා ඉන්න පුළුවන් අනෙක් මිනිස්සු ගැන. ඒ මිනිස්සුන්ට හිත හදාගන්න ක්‍රමයක් සැලැස්මක් සකස් කරන්න. ඒ මිනිස්සුන්ට ධර්මය පෙන්වලා දෙන්න. ඒ සඳහා උදව් කරන්න. ඒ සඳහා ජීවත් වෙන්න. ඒකට තමයි බුදුහාමුදුරුවෝ භික්ෂු ජීවිතයක් හැදුවේ. මම හිතන්නේ වෙන කසනවටේ කියලා. බුදුහාමුදුරුවෝ දන්නවා මේ කහරෙද්දක් පොරෝගත්තයි කියලා නිවන් දකින්නේ නැහැ. මේ රෙද්දා දාලා නැහැ. මේ රෙද්ද තියෙන ලොකු සංස්කෘතියක්. මේ රෙද්ද තියෙන ලොකු වැඩපිළිවෙළක්. මේ රෙද්ද පොරෝගත් කෙනාගේ යුතුකම තමයි තව කෙනෙක්ගේ නිවන වෙනුවෙන් උපකාර කරන එක. වෙන දේවල් වලට නෙමෙයි. ලෞකික උපකාර නෙමෙයි. ලෝකෝත්තරේ පිණිස උපකාර කරන්න බැඳිලා ඉන්නවා මේ රෙද්ද පොරෝගත්. මුදල කවුද පුලිපු කිව්වන් දැකි? ඔය රෙද්දේ ඉන්න එකද මේ රෙද්දේ ඉන්න එකද? අරියට ඒක තේරුම් ගන්න කරොත් භික්ෂුව අනිවාර්යෙන් නිවන් දකින්න. ඒක තමයි මේ සූත්‍රයේ අන්තිමට කියන්නේ. මේක ඒක තේරුන්නේ නැහැ. ඔන්න බලන්න. රාදට කියනවා රාද ප්‍රශ්න සීමාව ඉක්මවුවා. ප්‍රශ්නයාගේ කෙලවරක් ගැනීමට නොහැකි. ඔයාලට දැන් ඔයගේ ප්‍රශ්න උපේ කෙලවරක් නැහැ. රාද මේ මාර්ග භ්‍රමචර්යාව නිවන ඇතුළත් කොට නිවන පිහිටි කොට නිවන අවසන් කොට ඇත්තේ. ඒ කියන්නේ මේ මාර්ග භ්‍රමචර්යාව ඔබලට දීලා තියෙන ඔය භික්ෂු චර්යාව ඕකිනිකපන් විවරණ ඉවරින් තමයි. ඒක තමයි මේ කියන්නේ. මේ මාර්ග භ්‍රමචර්යාව මම කියපෙක් කියන්නේ. මේ මාර්ග භ්‍රමචර්යාව නිවන ඇතුළත් කොට නිවන පිහිට කොට නිවන අවසානය කොට ඇත්තේ. නොතවට දරාගෙන අනිත් මිනිසුන්ට නිවන් දකින්න උදව් කර කර හිටපන්. අනිවාර්යයෙන් නිවන් දකින්නවා කියලා. ඔන්න කීතම එකේ අටුවාව කියවලා බලන්න මේ විස්තරය මෙහෙම දිනනවා දෙන්නේ. ඇහැදිනේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ නිවන් මඟ අමුතු ක්‍රමයක්. අමුතු ක්‍රමයක්.
අදම ඔගොල්ලෝ හිතේ අදිශිරාණේ ඇති කර ගන්න ඕනේ තව කෙනෙක්ගේ නිවන සඳහා ක්‍රියාන්විතයට බහින්. එතකොට අනිවාර්යයෙන්ම නිවනේ කෙලවර වෙන එක නවත්තන කාටවත් නැහැ. තේරෙනවා? අන්න ඒකයි අර ප්‍රශ්නේ ඉන්නේ නිවන් දකින්න පැවිදි වෙන්න ඕනේ වෙන්න ඕනේද කියලා. මේක බාර ලේසි. මේක ඇතුලේ නිකන් ආලා බීලා අර විදිහට ලෝකෝත්තර වෙට මිනිස්සුන්ට උදව් කර කර ඉන්න නිවනටපත් වෙන්නේ. ඔබ නිවන් හොයන් ගියාට මේක පොරොගෙන නිවන හොයන් ගියාට එකෙක්වත් නිවන් දැකින්නේ නැහැ. ඒකනේ කැලෑවල් ගානේ විකලනිකලා එපා වෙලා ඉන්නේ. එහෙම නැත්නම් වෙන කොහේ ආශ්‍රමවල අසකොල විංගල විංගල කියලා ආයි එපා වෙලා ඉන්නේ. මේකත් පොරොගෙන නිවන හෙව්වට නිවන හම්බෙන්නේ නැහැ. ඇයි?